තුන්වැනි ණයවාරිකයට අනිදා දිනේදී අනුමැතිය ලැබුණද වැදගත් නවීකරණයන් කිහිපයක් සිදු කිරීමට ශ්‍රී ලංකාව තවදුරටත් අපොහොසත්ව සිටින බව වෙරිටේ රිසර්ච් ආයතනය සඳහන් කරනවා. IMF පිළිබඳ එහි අලුත්ම යාවත්කාලීන කිරීමට අනුව 2024 මැයි මාස අවසන් වන විට ඉටු කළ යුතුව තිබූ නිර්දේශවලින් 125ක් ඉටු කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත්ව සිටින බව පවසනවා. එසේ ඉටු කළ යුතුව තිබූ කැපවීම් 63න් 32ක් ඉටු කර ඇති අතර 16ක් ඉටු කර නොමැති ලෙසත් 15ක් නොදනී ලෙසත් දක්වා තිබේ. මෙම කැපවීම් 16න් 7ක්ම මූල්‍ය කළමනාකරණයට අදාළවයි. 6ක් මූල්‍ය විනිවිද භාවයත් 3ක් දූෂණ මර්ධන ක්‍රියාවලියටත් අදාළ වනවා. ඔවුන්ට අනුව රටේ වත්මන් ආර්ථික අර්බුදයට මූලික හේතුන් ලෙස හඳුනාගෙන ඇත්තේ විනිවිද භාවයේ කළමනාකරණය හා දූෂණ මර්ධන කටයුතුවල දුර්වලතාවයයි. IMF මගින් ආසියාතික රටක සිදු කෙරුණු පළමු ඇගයීමද ශ්‍රී ලංකාව වනවා. ඒ අනුව 2023 සැප්තැම්බර් මාසයේ ප්‍රකාශයට පත් කෙරුණු ආණ්ඩු කරන ඇගයීම් වාර්තාවයි. කෙසේ වෙතත් IMF සන්නිවේදන අධ්‍යක්ෂවරිය පසුගියදා ප්‍රකාශ කළ පරිදි අනිද්දා දිනේදී දෙවන විධායක මණ්ඩල සමාලෝචනය සාකච්ඡා කිරීමට රැස්වෙනු ඇති. ශ්‍රී ලංකාව තුළ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ පළදැරීමට පටන්ගෙන ඇති බවයි ඇය ප්‍රකාශ කළේ.